ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉඩ දීලා තියන්නේ ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකට ගොඩක් අය කියලා ඒවලා තිබ්බ රෝස්ට් චිකන් එකක් හදන්න කියලා. ඉතින් ඔන්න අද අපි ඒ ඉල්ලීමට ඉඩ දෙන්න තමයි යන්නේ. අද අපි ඔයගොල්ලන්ට එක හදන්න යන්නේ රසවත් රෝස්ට් චිකන් එකක්. ඉතින් හරිම ලස්සනට රසට ගානට හොඳ ක්‍රිස්පි ස්කින් එකක් තියෙන විදිහට මේ රෝස්ට් චිකන් එක රෝස්ට් කරගන්නේ කොහොමද කියලා අපි වෙලා ගන්න නැතුව බලමු. අපිට මොනවද ඕමනාවෙන්නේ කොහොමද මේක රෝස්ට් කරගන්නේ කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම chicken වමනා වෙනවා. මම chicken කිලෝ එකහමාරක කුකුලෙක් අරගෙන තියෙන්නේ. ඒ වගේම skin එකත් එක්ක, හමත් එක්ක, හම සහිත chicken එකක් තමයි මම අරගෙන තියෙන්නේ. අයිස් අයින් කරපු චිකන් එකක් වුවමනා. ඒ වගේම අපිට ලූණු වුවමනා වෙනවා. ඒ වගේම තුන පහකුඩු අමු තුන පහකුඩු අරගෙන තියෙන්නේ. ඒ වගේම මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, තලාගත් සුදු ලූණු, ඉඟුරු, ඒ වගේම දෙහි, සෝයා සෝස්, කහ කුඩු ටික, ඒ වගේම ඔලිව් ඔයිල් අපිට වුවමනා වෙනවා. දැන් අපි අපේ චිකන් එකේ තියෙන වතුර ගැටි ඔක්කොම අයින් කරගන්න ඕන. අපිට පුළුවන් මේ වගේ පේපර් ටිෂු අරගෙන මේ චිකන් එක උඩ තියෙන එක්ස්ට්‍රා වතුර ගැටි අයින් කරගන්න. දැන් අපි අපේ චිකන් එකේ තියෙන එක්ස්ට්‍රා වතුර ගැටි ඔක්කොම උඩ අයින් කරගත්තා. මේ බලන්න පේනවා. දැන් අපිට පුළුවන් මේ චිකන් එකේ කකුලේ මේ විදිහට පොඩි කැපුම් දාන ටිකක් දාගන්න. මේ විදිහට කැපුම් තුනක් දාගත්ත අපි මේ පැත්තේ කකුලෙත් දාගමු. තලාගත් සුදු ලූණු, ඉඟුරු, ඒ වගේම ගම් මිරිස් කුඩු ටික, කහ කුඩු ටික, තුන පහ කුඩු ටික, මිරිස් කුඩු. අපිට රසයේ විදිහට මේව එකතු කරගන්න පුළුවන්. ලුණු කුඩු මම ටිකයි එකතු කරන්නේ. මොකද අපි සෝයා සෝස් එකතු කරගන්න හන්දා සෝයා සෝස් වලත් ලුණු ගතිය තියෙන හන්දා ලුණු ටිකයි එකතු කරගත්තේ. ඒ වගේම අපි ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කරගමු. ඒ වගේම අපි රස පදමට දෙහි ටිකකුත් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට විනාගිරි වර්ගයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක හොඳට කවලම් කරගන්න යන්නේ. අපි අපේ සීසනින් එක දැන් හදාගත්තා. දැන් බලමු අපි මේ සම්පූර්ණ කුකුලගෙම මේක දාගන්නේ කොහොමද කියලා. දැන් අපි මේකෙන් ටිකක් අරගෙන හොඳට මේ කුකුලගේ හැම තැනම මේව දාගමු. ඒ වගේම අපිට මේ කුකුලගේ මේ හෝල් එක වගේ බඩ වගේ අස්සෙමේ තියෙන හැම තැනමත් මේක ගා ගන්න පුළුවන් මේ විදිහට කට ඇරලා. ඒ වගේම අපිට තව දෙයක් කරන්න පුළුවන් මේ ස්කින් එකත් එක්ක මේ ස්කින් එකේ මේ විදිහට ඇතුළට මෙහෙම හිමීට ඇඟිල්ල දාන්න පුළුවන්. අපිට මේ විදිහට හෝල් එකක් හදා ගන්න පුළුවන්. එහෙම දෙපැත්තටම මැදින් දාන්න එපා. මැදිනුත් ඒක සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට දාගෙන මේවා අපිට මේ විදිහට මේ හැම එක අස්සෙනු හොඳට ගා ගන්න පුළුවන්. දැන් අපි හොඳට අපේ සීසනින් ටික අපේ චිකන් එකේ ගාගෙන තියෙනවා. ඒක හොඳට රබ් කරගෙන තියෙනවා. දැන් අපි මේක පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ යට කොටස තියන්න ඕන. එහෙම තියලා අරගෙන අපි ඊළඟට බලමු කොහොමද මේක රෝස්ට් කරන්නේ කියලා. අනේ ඉතින් දැන් පැය 4කට පස්සේ අපේ චිකන් එක අරන් යවිලා තියෙනවා. ඉතින් සාමාන්‍ය රෝස්ටරි
තියලා අවන් එක මෙන්න මේ කොටසට තමයි අපේ chicken එක බුක් කරගන්න ඕන. මෙන්න මේකේ මෙන්න මේ වගේ අණ දෙකක් තියෙනවා දෙපැත්තෙන් ගලව ගන්න. ඒ මේක එක ඇණයක් ගලවලා මේක මේ විදිහට chicken එක දාලා ඊළඟ මේක ආයෙත් දාලා සෙට් කළා තමයි අපි roaster එකට නැත්නම් oven එකට අපේ chicken එක දාගන්නේ. අපි බලමු කොහොමද මේකට chicken එක සෙට් කරගන්නේ කියලා. අපි එක පැත්තක එක අයින් කරගමු. මෙතන නිකන් fork එකක් වගේ තියෙන එකක් බුරුල් කරගත්තා මම. ඊට පස්සේ අපේ chicken එක අරගෙන මෙහෙම එක පැත්තකින් දාලා මෙහෙම බෙල්ල පැත්තෙන් අපිට එළියට ඇදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ chicken එක අනිත් පැත්ත හරවලා මේ පිටිපස්ස haul එක මේ විදිහට එකතු කරලා මේ fork එක මේ විදිහට තද කරගන්න පුළුවන්. අපි ඊළඟ එකක් දාලා chicken එක අස්සට මේ විදිහට මේකෙන් ඇනලා මේක තද කරගමු. අපි එක පැත්තක fork එකක් මෙහෙම තද කරගමු. ඊට පස්සේ මේක මේ විදිහට adjust කරගෙන අනිත් පැත්ත එක මේ විදිහට පල්ලෙහාට අරන් ගිහලා chicken එක හොඳට නඳවගමු. chicken එක මේ විදිහට මේකේ මැදට වෙන්න මෙහෙම එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න අපි තදට තද කරගන්නවා. ඊට පස්සේ අපි මේ කකුල් දෙක බැඳ ගන්න ඕන. අපිට මේ වගේ twine නූලක් වමනා වෙනවා. ටිකක් දිගට මම නූල අරගෙන තියෙනවා. අපි දැන් මේ කකුල් දෙක මේ විදිහට මෙහෙම ලං කරලා ගැට ගහ ගන්න ඕන. අපි නූල අරගෙන මේ විදිහට thumb stick එක යටින් දාලා මේ විදිහට ගැටයක් ගහගමු. ගැටයක් ගහගෙන මේක මේ කකුල් දෙක මැද්දේ එහා පැත්තට අරගෙන මේ අත් දෙක එකතු කරගමු. මගේ නූල පොඩ්ඩක් දිග වැඩි. මම නූල කොටසක් කපා ගත්තා. ඊට පස්සේ අපි අත් දෙක මේ විදිහට ගැට ගන්නවා. මේක මේ විදිහට බැඳගත්තේ නැත්තම් අපි oven එකට මේ කුකුලව දැම්මට පස්සේ මේ මේකේ තටු කකුල් ඒ oven එකේ වැඩිලා roaster එක හරියට කැරකෙන්නේ නැති වෙනවා. ඒ වගේම තමයි roast වෙලා ගත්තට පස්සේ අපේ chicken එක ලස්සනට හරියට තියාගන්න පුළුවන් වෙන්න තමයි අපි මේක මේ විදිහට බැඳගන්නේ. දැන් අපි බලමු මේක oven එකට දාලා roast කරගන්නේ කොහොමද කියලා. fridge එකෙන් අපේ chicken එක එළියට ගත්තට පස්සේ අපි අපේ oven එක preheat කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් celsius 200-250 අතර මම හැමදාම කියන ඔයගලගේ oven එකේ හොඳ උෂ්ණත්වයක් තියෙනවා නම් celsius 200 ප්‍රමාණවත් එහෙම නැත්නම් 250 වගේ අගයකට යන්න. ඒ වගේ celsius ප්‍රමාණයක තියලා සාමාන්‍ය විනාඩි 10ක් 20ක් අතර වෙලාවක් මේක ප්‍රීහීට් කරගන්න ඕන. දැන් අපි අපේ oven එක ප්‍රීහීට් කරගෙන තියෙන්නේ අපි අපේ chicken එක කොහොමද oven එකට දාන්නේ roaster එකට දාන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ handle එකෙන් තමයි අපි chicken එක අපේ oven එක ඇතුළට දාගන්නේ roaster එකට set කරගන්නේ. ඉතින් මේකේ පොඩි කාණු දෙකක් වගේ තියෙනවා. ඒකෙන් ලේසියෙන්ම මේ විදිහට chicken එක අරගෙන අපි oven එකට දාගන්න පුළුවන්. මොකද අපි oven එක ප්‍රීහීට් කරගෙන තියෙන්නේ අපිට අතෙන් මේක කරන්න බැරි නිසා. ඒ වගේම තමයි chicken එක oven එකට දාන්න කලින් ඕගොල්ලන්ගේ oven එකේ තියෙන යටම ට්‍රේ දාන්න පුළුවන් එකට අපේ ට්‍රේ එක දාගෙන තියන්න ඕන. නැත්නම් අපේ තියෙන elements දෙක සවුත් වෙන්න පුළුවන්. යට තියෙන element එකට මේ chicken එක roast වෙද්දී ඒකේ තෙල් වගේ දේවල් වැටිලා. ඉතින් ඒ වගේම තමයි මේ baking tray එක සවුත් වෙන නිසා මම file paper එකක් දාගෙන තියෙනවා. එතකොට අපිට මේක clean කරගන්න හරිම ලේසියි. Thank you.
දැන් අපේ chicken එක පැයක් විතර roast කරගන්න ඕන. ඉතින් අපි එක එක ප්‍රමාණය roast වෙන විදිහට කැමති අය ඉන්නවා. ඉතින් ගොඩාක් roast වෙන්න කැමති අය ඉන්නවා නම් ඉස්සරෝම අපේ oven එක 200-250 අතර temperature එක දාලා අපිට විනාඩි 45ක් විතර roast කරගන්න පුළුවන්. ඊට පස්සේ Celsius 180ට 175ත් අතරට අඩු කරලා මේක තව විනාඩි 15ක් 20ක් විතර roast කරගන්න පුළුවන්. ඉතින් මේ කියපු වෙලාව temperature එක ඔයගලගේ oven එකකින් oven එකට වෙනස් වෙන හින්දා පොඩ්ඩක් අපි timer එක හැදුවත් temperature එක දැම්මත් ඔයගලගේ chicken එක දිහා ටිකක් බලන් හිටියොත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ඒක roast වෙලා ඇතිද ඔයගලගේ කැමැත්ත විදිහට තව මදිද කියලා. දැන් අපිට පේනවා අපේ chicken එකට දාපු olive oil ඒ වගේම chicken එකේ oil මේක තැවර තැවර මේක roast වෙනවා. දැන් අපි chicken එක දාලා විනාඩි 20ක් වෙනවා. අපි තව ටිකක් මේක මේ විදිහටම තියාගමු. ඔන්න ඉතින් දැන් මගේ oven එකේ විදිහට මම chicken එක පැයකමාරක් roast කරගත්තා. skin එකත් එක්ක අපි ගත්තේ skin එක හොඳට crispy ගතියට roast කරගත්තා. අපි chicken එක අපි බලමු oven එකෙන් එළියට අරගෙන chicken එක. ඉතින් හරියම සුවඳයි. අපි දැන් chicken එක එළියට ගන්න යන්නේ අපි අර කලින් එක දාගත්ත gadget එකම මේකට එළියට ගමු. මාරම සුවඳයි මට හිතෙනවා මාරම රසට ඇති කියලා. ඉතින් මට මේක ගලවනකම්ම ඉවසILLක් නැහැ. මේක රස බලන්න අපි ඉක්මනටම මේ ටික ගලවගෙන බලමු අපි chicken එක කොහොමද කියලා. දැන් අපි මේ බැඳගත්ත මේ නූල් ටික කපා ගන්න ඕන. අනේ මේ තියෙන්නේ අපි හදාගත්ත roast chicken එක. ඔයගලන්ට පේනවා කොච්චර ලස්සනට කොච්චර හොඳට හරි ගානට මේක roast වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයගලත් හදලා බලන්න මේ වගේ රසවත් roast chicken එකක් හදලා කොච්චර රසද කියලා අපිටත් කියලා එවන්න. අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙනවා.